සුබ දවසක් ඔබට. අදත් අපි සාකච්ඡා කරන්නේ ධනවත් වන ක්‍රමවිධි ගැන. මේ ධනවත් වෙන ක්‍රමවිධි බුදුදහම සහ අනෙකුත් ආගම්වල සාකච්ඡා කරලා තියෙනවා. මම අද ක්‍රම ශිල්පයක් විදිහට මේ බුදුදහම තුල නැත්නම් බෞද්ධ දර්ශනය තුල මේ සාර්ථකත්වයට මොනවද කතා කරලා තියෙන්නේ? ධනවත් භාවයට මොනවද කතා කරලා තියෙන්නේ කියන කාරණා කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා සිංහලවාද සූත්‍රය ගැන ඔබ හොඳින් අහලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. බහුතරය මේක බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට ඕනම ආගමකින් ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒවා අපිට වැදගත් අපි සාකච්ඡා කරන එක. දැන් මේ සිංහලවාද සූත්‍රය කියනවා වියදම් කරන කලාව ගැන කතා කරනවා. ඉතිරි කිරීමේ කලාව ගැන කතා කරනවා. ධනවත් වීමේ කලාව ගැන කතා කරනවා. ආයෝජන කලාව ගැන කතා කරනවා. මහා දේවල් ගොඩක් මේ සිංහලවාද සූත්‍රයේ කතා කරනවා. සිංහල කියන තරුණයාට බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධනවත් වීමේ රහස් මල්ල තමයි මේ අපි කතා කරන සිංහලවාද සූත්‍රය ඇස්සේ තියෙන්නේ. ඒක නිකම්ම නිකං බණක් නෙමෙයි. මතක තියාගන්න එතන කතා කරන්නේ ධනවත් වීමේ ක්‍රම ශිල්ප ටිකයි කතා කරන්නේ. ඒක ගොඩක් දේවල් කතා කරනවා. මම ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. මේ ධනවත් වීමේ රහස් කිහිපයක් පමණක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ධනවත් වීමේ රහසේ කියනවා පැහැදිලි කරලා ඔබ උපයන ආදායම ඔබ හම්බ කරන ආදායම අපි ඒකට කියනවා මහන්සි වෙලා රැකියාවකින් හොයන ආදායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරලා ඔබ හොයන ආදායම වෙන්න පුළුවන්. මේ සොයන ආදායම ඔබ උපයන ආදායම වියදම් කළ යුත්තේ කෙසේද? ඔබ හොයන ආදායම වියදම් කළ යුත්තේ කෙසේද කියලා පැහැදිලි කරනවා. ඔබ උපයන ආදායමෙන් කොටසක් කුමක් කරන්න කියනවද? ඉතුරු කරන්න කියනවා. තව කොටසක් මොනව කරන්න කියනවද? එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමට වියදම් කරන්න කියනවා. තව කොටසක් මොනව කරන්න කියනවද? අනාගතයේදී ආයෝජනය කරන්න කියනවා. තව කොටසක් මොනව කරන්න කියනවද? හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රයෝජනයට ගන්න අයින් කරන්න කියනවා. එහෙනම් කොටස් කීයද? කොටස් 4යි. 100ට වශයෙන් ගත්තොත් කීයද? 125යි. ඒ කියන්නේ රුපියල් 100ක ආදායමක් ගත්තොත් මම සරලව කියන්නම් රුපියල් 100ක ආදායමක් ගත්තොත් රුපියල් 25ක් කන්න ගන්නලු. සමහරවිට ඔබට හිනා යයි කොහොමද දෙයියනේ රුපියල් 100කින් 25 කන්නේ? අදට ගල්පෙන්න අපි ඔබ හදාගමු. ඉච්චරයි කරන්න තියෙන්නේ. තව රුපියල් 25ක් ඉතුරු කරන්නද? තව රුපියල් 25ක් ආදායම් වැඩි කරන තැනක ආයෝජනය කරන්න. තව රුපියල් 25ක් හදිස්සියක් වුණොත් ප්‍රයෝජනෙට ගන්න අයින් කරලා තියන්නලු. දැන් 125 25නේ උතන තියෙන්නේ. අපි හිතමු අදට අපි ගලප්ප ගත්තොත් ආර්ථික තත්ත්වය අනුව අදට අපි ගලප්ප ගත්තොත් අපි කියනවා 125කින් කන්න බෑ හම්බ කරන එකෙන්. අපි හිතමු 30ක් කියලා. ඒත් බැරි නම් 40ක්. ඒත් බැරි නම් 50ක්. ඔබ සතුයි ප්‍රතිශතය තීරණය කරගන්න. හැබැයි ගොඩවල් 4 ගැන ඔබ අමතක කරන්න එපා. මොනවද ගොඩවල් 4? බුදුන් වහන්සේ විස්තර කරා වර්ග 4ක් ඔබේ වියද ආදායම හොයන ආදායම ඉපයීම ගොඩවල් 4ක විතර බෙදාවෙන් කරගන්න. එක කොටසක් ජීවත් වීම සඳහා. දෙවනි කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනෙට ගැනීම සඳහා. තුන්වෙනි කොටස ඉතිරි කරන්න. හතරවෙනි කොටස ආයෝජනය කරන්න. ඉතිරි කිරීම කියන්නේ එකක්, ආයෝජනය කියන්නේ තව එකක්. බැංකුවක දැම්මොත් සල්ලි ඉතිරි කිරීමක්. පොඩි සිල්ලර කඩයක් දැම්මොත් ආයෝජනයක්. භාණ්ඩාගාර බිල්පත්වල දැම්මොත් ආයෝජනයක්. ඒකට ඉතිරි කිරීම නෙමෙයි කියන්නේ අපි. ඒකට කියනවා ආයෝජනය කියලා. කොටස් වලින්ද බලේ කොටස් වලට දැම්ම රුපියල් 5000ක් උමි කොටස් ගන්න පුළුවන්. කොටස් වලින්ද බලේ ආයෝජනය කියන්නේ මොකද්ද? ආයෝජනයක්. අපි කියන්නේ නැහැනේ කොටස් වලින්ද බලේ ඉතිරි කරන්න කියලා. ඒක ආයෝජනයක්. ඒ නිසා ඔබ උපයන ධනය කොටස් 4ක් ඔබ කොහොමටත් දැනට ඔබ කරනවා අඩු වැඩි වශයෙන්. හැබැයි වැඩි වශයෙන්ම මොකක්ද කරන්නේ? ඔබ උපයන ආදායම වියදම් කිරීම. වියදම් කරලා ඉතුරු කොටස් තුනට අපි කියනවා ඉතුරු කරන්නත් බෑ, ආයෝජනයකුත් බෑ, ඒ වගේම මට බෑ හදිසි අවශ්‍යතාවයකදී
ප්‍රයෝජනට ගන්න සල්ලි වෙන් කරලා තියන්නත් බෑ. දැන් සමහර අය අපේ රටේ කාන්තාව මේක බොහොම සුන්දර විදිහට කරනවා. හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනට ගන්න ඒගොල්ල මුදල් අයින් කරලා තියෙනවා මොනවද? ස්වර්ණාභරණවල. නැත්නම් අපි කියනවා ජුවෙලරිස් වල. රත්තරම් බඩුවල. ලෝකේ අංක 1 ස්වර්ණාභරණ උගස් තියෙන රට විදිහට හොයාගෙන තියෙනවා ලංකාව. වැඩිම ස්වර්ණාභරණ උගස් තියලා මුදල් කරගන්න රට තමයි ලංකාව. ඒකෙන් පේනවා අපි කොපමණ හදිසි අවශ්‍යතාවලට හදිසි ආපදාවන් වලට මුහුණ දෙනවද කියන එක. ඒ නිසා මේ අපි කතා කරන සිංහලෝවාද සූත්‍රයේ මම මේ කතා කරන්නේ ඒක ආගම බුදුදහම හෝ කිතුදහම හෝ ඒ වගේම කුරාණේ මුස්ලිම් දහම හෝ නැත්නම් ඉස්ලාමීය ධර්මය තුල හෝ යමක් තියෙනවා නම් අපි මේවා සියලුම දේවල් ධනවත් වන මාර්ග අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් මේ අපි කතා කරන සිංහලෝවාද සූත්‍රය ඇතුලේ කතා කරන ධනවත් වීමේ ක්‍රම ශිල්පයේ හරි සරල ක්‍රම ශිල්පයක් ඒක බලන්න අත්හදා. අත්හදා බලන්න අපි උත්සාහ කරමු නෙමෙයි. අපි අත්හදා බලමු. ඔබ උපයන ආදායම මාසකට රුපියල් 30,000ක් වෙන්න පුළුවන්. මේ 30,000 උපයන ධනයෙන් අපි හිතමු ඔබ රුපියල් 25,000ක්ම ඔබේ මාසේ ගෙදර වියදමට ඔබ අයින් කරනවා කියලා. රුපියල් 25,000ක්ම. හැබැයි තව 5,000ක් ඉතුරු වෙනවනේ. ඒ 5,000ෙන් අපි හිතමු රුපියල් 3,000ක් ඔබ ඉතුරු කරනවා. තව රුපියල් 1,000ක් ඔබ අයින් කරලා තව වෙනම ඉතිරි කිරීමක දාලා තියෙනවා හදිසියකට ප්‍රයෝජනෙට ගන්න. කරදරයක් වුණාම පාවිච්චියට ගන්න රුපියල් 1,000ක් අයින් කරනවා. දැන් රුපියල් 4,000යි. තව රුපියල් 1,000ක් තියෙනවා. හිතන්න මේ රුපියල් 1,000 මම අයින් කරනවා කොටස් වෙළඳපළේ මට ඕනේ රුපියල් 25,000ක් විතර ආයෝජනය කරන්න. නැත්නම් රුපියල් 10,000ක් විතර ආයෝජනය කරන්න. එහෙමනම් ඉතුරු කිරීමේ ගිණුම හරි වෙනත් තව ඉතුරු කිරීමේ ගිණුමක් හරි දාලා තියෙනවා රුපියල් 10,000ක් එකතු වුණාම මම කොටස් වෙළඳපළේ ආයෝජනය කරන්න. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ මං දුප්පත් මට මේ රුපියල් 30,000ක් අරගෙන හම්බ කරගෙන ජීවත් වෙන මට කොටස් වෙළඳපළක් වැදගත්ද කියලා. වැදගත්. කොටස් වෙළඳපළ වැදගත් ඔබට. අපි කියනවා ෂෙයාර් මාකට් කියලා. මේකට ඉන්නවා වෙනම නියෝජිතවරු. ඒ නියෝජිතයෙකුට කතා කරාම ඒ නියෝජිතයා කියනවා ඔබ වෙනුවෙන් මම මේ රුපියල් 5,000 ආයෝජනය කරන්න පුළුවන් හොඳම සමාගම හොයලා දෙන්න. ඒතර ඒ සමාගම වෙන් කරන ලාභාංශ තියෙනවා වර්ෂයකට සැරයක්. අපි කියනවා ඩිවිඩන්ඩ්ස් කියලා. එහෙනම් මේ ඩිවිඩන්ඩ්ස් වල හිමිකරුවෙක් මේ දුප්පත් මමත් අර මහා සමාගමක කොටස්කරුවෙක් මම. මම කොටස් ටිකක් කරන් තියෙනවා රුපියල් 10 බැගින් වෙච්ච අපි හිතමු රුපියල් 5,000යි කියලා. එහෙනම් රුපියල් 5,000 අපි රුපියල් 100යි කොටසක් කියලා. එහෙනම් මම කියනවා මට මෙන්න මේ සමාගමේ කොටස් 50ක් තියෙනවා. එහෙනම් ඔබත් හිමිකරුවෙක් ඒ සමාගමේ. ඔබ ආයෝජකයෙක් මතක තියාගන්න. ඒ නිසා ධනවතෙක් වෙන්න මෙන්න මේ ක්‍රමත් ඔබ අත්හදා බලන්න ඕනේ. එහෙනම් මේ අපි කතා කරන සිංහලෝවාද සූත්‍රය පුළුවන් නම් ඔබට වෙලාවක් හොයාගෙන වෙලාවක් නැහැ කියන්න එපා. වෙලාවක් හොයාගෙන එහෙම නැත්නම් ඔබ පන්සල පැත්තේ යනවා නම් ඔබ බණවල් වලට අහන්න යනවා නම් ඔබ ස්වාමින් වහන්සේලා ගෙවල් වලට වඩම්ම වනවනවා ස්වාමින් වහන්සේට කියන්න ස්වාමීනි අපිට මේ සිංහලෝවාද සූත්‍රයේ ධනය වර්ධනය කරගන්න පුළුවන් ධනවත කුවන මාර්ග ටික මේක ඇතුලේ තව ටිකක් අපිට අද බණට නැත්තම් ඔබ කියන්න යන බණට අපිට සාකච්ඡා කරන්නකෝ අපිට කියලා දෙන්නකෝ මේ ධර්මය තුල තියෙන සිංහලෝවාද සූත්‍රය ඇතුලේ තියෙන ධන වර්ධන උපක්‍රම ටික කියලා දෙන්නකෝ එහෙම නැත්තම් ධනවතෙක් වෙන මාර්ග ටික කියලා දෙන්නකෝ එහෙනම් ස්වාමින් වහන්සේ ඔබට ඒ ධනවත් වෙන මාර්ග ටික අර සිංහලෝවාද සූත්‍රය ඇසුරෙන් ලස්සනට පැහැදිලි කරලා දෙයි ඒ නිසා මේ වගේ ක්‍රම විදි ධනවත් වෙන ක්‍රම විදි ඒ මාර්ග මොනවද කියන එක ගොඩාක් තැන්වල ධර්මය ඇතුලේ විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබ සමග මේ ධනවත් වන ක්‍රම ශිල්ප ගැන තව දුරටත් සාකච්ඡා කරන්න. මේවා නොකඩවා ඔබ බලන්න. බැලුවට මදි ඔබේ ජීවිතයට මේවා මොකද කරගන්න ඕනේ? එකතු කරගන්න. එකතු කරගන්න තරමට ඔබේ දැනුම වර්ධනය වෙනවා. දැනුම වර්ධනය වෙන තරමට ධනාත්මක චින්තනය ඔබේ මනසේ තැම්පත් වෙනවා. එතකොට ඍණාත්මක අදහස්
අමුතුවෙන් ගලවන්න දෙයක් නැහැ. නිකම්ම මොකද වෙන්නේ? ඍණාත්මක අදහස් ඔබේ මනසෙන් ගැලවිලා යනවා. මනස අපි කියනවා සුසර වෙනවා. නැත්තම් අපි කියනවා ටියුන් වෙනවා කියලා. මනස සුසර වෙනවා ධනවතුක වෙන්නේ. එහෙනම් ඔබ මනස සුසර කරගන්න. ඔබේ මනස ටියුන් කරගන්න කවුරු වෙන්නද? ධනවතුක වෙන්න. ඔය ඔබ ඉන්න විදියට හිටියට මතක තියාගන්න ධනවතෙක් වෙන්නේ නැහැ. ඔබ හොම්මම යනවා ඉස්සරහට. දවස ගෙවෙනවා, වයසට යනවා, ඔබ ධනවතෙක් වෙලා නැහැ. හම්බ කරනවා ධනවතෙක් වෙලා නැහැ. ශාස්ත්‍ර කරු කියනවා ඔබ හම්බ කරනවා මේ මෙතනින් සල්ලි දානවා අනිත් පැත්තෙන් සල්ලි යනවා. මේ සාක්කුවට දානවා අනිත් පැත්තෙන් සල්ලි යනවා. එහෙම නේද? ඔබ කියනවා ඔව් එසේය. එසේය. මං එහෙම තමයි කරන්නේ. ඔබ හැම වෙලාවෙම උත්සාහ කරනවා සල්ලි ඉතුරු කරන්න, ඉතුරු කරන්න බෑ නේද? ඔව් බෑ. ඔබ ප්‍රශ්න ගොඩක් මැද නේද ඉන්නේ? ඔව් මං ප්‍රශ්න ගොඩක් මැද ඉන්නේ. ඔබ ණයමරෙන් මිරිකිලා නේද? ඔව් මම ණයබරෙන් මිරිකිලා. අපිටත් පුළුවන් උපදේශකවරු විදිහට ශාස්ත්‍ර කියන්න. ඒකට ඒ අදාළ ජ්‍යොතිෂ දැනුම ඕනේ නැහැ ඔබ කියන්න. ඇයි හේතුව? ඔබ කරන්නේත් ඔය දෙයම තමයි. ඔය මම කිව්ව දෙයමයි ඔබ අතිනොත් වෙන්නේ. ඒ නිසා ඒ රටාව වෙනස් කරගමු. අපිට ඒ හඳහන් කරු පස්සේ ගිහිල්ලා උත්තර හොයන්න බෑ. අපේ ධර්මය තුල, අපේ දැනුම තුල මේවා වෙනම උගන්වනවා. ලෝකේ උගන්වනවාද වෙනකොට, රටේ උගන්වනවාද වෙනකොට, අපේ රටේ විවිධාකාර වූ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මතක තියාගන්න ධනවත් වෙන ක්‍රම ශිල්ප ගැන, ධනවත් වෙන මාර්ග පිළිබඳව. එහෙනම් ඒ ක්‍රම අපි අධ්‍යයනය කරමු. අධ්‍යයනය කරලා ධනවතුක වෙන්න කටයුතු කරමු කියලා සැමටම මම යෝජනා කරනවා.